ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. මම බද්‍රා ගුණතිලක සුබෙයිම උඩවැඩියා YouTube නාලිකාවෙන්. මේ වෙනකොට හැන්තූරියම් වගාවට යොමු වෙලා ඉන්න අය හැම වෙලෙම බලන්නේ අලුත් ජාතියක් අලුත් පැලයක් වගාවට එකතු කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් අපි හරි කැමති නෙදර්ලන්ත වර්ග අපේ වගාවට එකතු කරගන්න. එතකොට මේ නෙදර්ලන්ත වර්ග අවුරුදු කීපයක් තිස්සේ ලංකාවට අලුතින්ම එන ඒවා. මේ අපිට හැමෝටම මේවා රටින් ගෙන්නන්න බැහැ. එතකොට ඒවට අනුමැතිය ලැබුණු තැන් වලින්, ඒ කියන්නේ ප්‍රධාන පෙළේ නර්සරි වලින් තමයි ඒවා ගෙන්නලා ලංකාවේ පරිසරයට හුරු කරලා නිරෝධායනය කරලා අපිට ලබා දෙන්නේ. ඉතින් මේ පැල එක එක්කෙනා අතින් අතට ගිහිල්ලත් අපිට ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මේ පැල හදන ඒවා සුදුසු විදිහට සකස් කරලා නිරෝධායනය කරලා දෙන මේ පැල තවන් වලිනුත් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ පැල මාස කීපයක් නඩත්තු කරලානේ අපිට දෙන්නේ අලුත් මුල්ලෙම ආවට පස්සේ. නමුත් මේවා බොහොම සියුම්, මේ පැල ගොඩක් සියුම් චූටි පැල. ඔය අතරේ දැන් විවිධ අන්තූරියම් විවිධ ආකාරයට තමයි හැදෙන්නේ. කියන්නේ සමහර පාටවල් හිමින් හැදෙන්නේ, සමහර පාටවල් ඉක්මනින් ලොකුවට හැදෙනවා. ඉතින් එතකොට අපිට ලැබෙන වෙලාව වෙනකොට පැල 100ක් ගත්තොත් පැල 100ේ වර්ග ටික එකකට එකක් වෙනස් ප්‍රමාණ වලින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට අපි දැන් අපි ළඟට පැල ටික ආවට පස්සේ අපි බොහොම සූක්ෂ්ම විදිහට තමයි මේ පැල ටික සකස් කරගන්න ඕනන්නේ. මොකද මේවා සමහරලාට වැස්සට එහෙම හුරු වෙලා නැහැ ඒගොල්ලන් අපිට දෙන වෙලාව වෙනකොට. ඒ නිසා අපි එක ප්‍රවේශමෙන් වැස්සට නිතර තෙමින් තැනක තියලා රැක බලා ගන්න ඕනේ. එතකොට මේ පැල අතරේ හම්බෙනවා ගොඩක් පුංචි පැල. දැන් සමහර වෙලාවට අපිට මේ පැල හම්බ වෙන්නේ කුඩා නෙට් පොට් එකකට දාලා, එහෙමත් නැත්නම් කොකෝ පෙලට් එක හදලා, එහෙමත් නැත්නම් සමහරලාට ඒගොල්ලන් ලොකු පෝච්ච වල හදලා තිබිලා ඒවා ගලවලා තමයි අපට හම්බ වෙන්නේ. ඉතින් විවිධ ක්‍රම වලට හම්බ වෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නම් කුඩාම නෙට් පොට් එකේ හම්බෙන පැලයක් කොහොමද අපි නඩත්තු කරගන්නේ, සහ පසු කාලීනව නෙට් පොට් එකෙන් ගලවලා කොහොමද අපේ වගාවට එකතු කරගන්නේ කියන එක. රැඳිලා ඉන්න මගෙත් එක්ක ස්තුතියි. දැන් මේ තියෙන්නේ මට එහෙම ලැබිච්ච නෙදර්ලන්ත පැල ටිකක්. ඒ වගේ ඒවා නෙට් පොට් වල දාලා තමයි ලැබුණේ. සමහර ඒ වගේ හොඳට මුල් ඇවිල්ලා ලොකුවට ලොකු පැල තිබුණා. සමහර වර්ග ගොඩක් පුංචි වර්ග. ඉතින් අපි දැන් ඒවා හදා ගන්න හැටි බලමු. මම මේ වගේ ට්‍රේ එකක හරි එහෙම නැත්නම් මේ වගේ පොඩි පෝච් එකක් අපිට මේ පැල හිටවන්න පුළුවන්. අද මම කේල් ද යන්නේ කොහොමද ට්‍රේ එකකට දාලා මේ පැල. මම මේ පැල ටික හිටවන්න මාධ්‍ය විදිහට ගන්නේ හොඳින් කහට යවපු පොල්ලි කුඩා පොල්ලි කුඩා කොටස් දෙකයි. රෝන් මණ්ඩේ යන්න සොඳට සෝදාගත්ත ගඟේ වැලි, පිරිසුදු ගඟේ වැලි කොටස් එකයි. ඒක තමයි මගේ මිශ්‍රණය. තියෙනවා නම් කර 10 චුට්ටක් දැම්මට කමක් නැහැ. හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ පැල ටික හිටවන්න කලින්. මම ට්‍රේ එකක තමයි හිටවන්න යන්නේ පැල ටික. මේ ඒ නෙට් පොට් එකෙන් ගලවන්නේ නැහැ. නෙට් ගොඩක් පුංචි පැල. නෙට් පොට් එකේ ලාවට තමයි මුල අලල් තියෙන්නේ. ඒ නිසා නෙට් පොට් එක පිටින්ම තමයි හිටවන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ට්‍රේ එකට මීඩියා එකෙන් පොඩ්ඩක් දාලා, මාධ්‍යෙන් පොඩ්ඩක් දාලා බොහොම බුරුලට පැල ටික හිටව ගන්න ඕනේ. මොකද නෙට් පොට් එකෙන් ගලවන්න ගියොත් මුල් කැඩෙන්නත් පුළුවන්. මේ විදිහට තමයි අපි පැල ටික හිටවගෙන හිටවගත්තට පස්සේ තියෙන්නේ. කුඩාම පැල ටික තමයි මම හිටෙව්වේ. ලොකු ඒවා අපිට කප්ස් වලට දාන්නත් පුළුවන්. ටිකක් ලොකු ඒවා. එහෙම නැත්නම් මේ චූටි පැලේ වුණත් කප් එක හිටවන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දැන් මේ තියෙන්නේ මාස කීපයකට කලින් මම එහෙම නෙට් පොට් එක පිටින්ම හිටවපු පැලයක්. දැන් මේ පැලේ හොඳට ලොකු වෙලා මුල් ඇවිල්ලා පැලේ ලොකු වෙලා හැදිලා තියෙන්නේ. අපි බලමු දැන් එක නෙට් පොට් එකෙන් අයින් කරගන්නේ කොහොමද කියලා.
හිමිහිට මිඩ් මාධ්‍ය අයින් කරලා නෙට් පොට් එක හොඳට පාද ගන්න. ඊට පස්සේ කතුරුකින් හොඳට කැපෙන කතුරුකින් නෙට් පොට් එක කපන්න. කපලා අපිට පැලේ වෙන් කර ගන්න පුළුවන්. නෙට් පොට් එක පිටින්ම දිගටම තියෙන කිච්ච සාර්ථක නැහැ. මොකද මේ පැලවල යටින් තව පැල හැදෙනවා. චූටි පැල හැදෙනවනේ. ඒ නිසා අපි නෙට් පොට් එකෙන් අයින් කළා තමයි නැවත සිටුවා ගන්න ඕනන්නේ. දැන් මම මේ කරන්නේ ඒදී හොඳින් නෙට් පොට් එක කීප තැනකින් කපලා පැලේ ඉවත් කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේක අලුත් මාධ්‍යයක් හදලා නැවත මඳුන්ගත කරලා ලොකු පෝච්චයකට දාලා හදාගන්න. එතකොට අපි මේ නෙදර්ලන්ත පැල මං කලින් කිව්වා වගේ ගොඩක් ප්‍රවේශමෙන් හදා ගන්න ඕනේ. මේවා හදන්න අමාරු නෑ. නමුත් අර මූලික සාමාන්‍ය මාස 3ක් විතර වගේ යනකම් අලුත් පැල වැස්සෙන් ආරක්ෂා කරගන්නවා නම් හොඳයි. මොකද මෙයාලගේ මුල් ගොඩක් සියුම් නිසා මුල් කුණුවීම් වෙන්න පුළුවන්. ඒ වගේම හිටවන හැම අවස්ථාවකම අලුතින් හිටවනකොට පාංශු දිලීරනාශකයක් පාවිච්චි කරන්න. ඒ වගේම පත්‍ර රෝග සඳහා පත්‍ර දිලීරනාශක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපි ඒ වගේම කෘමි හානි වෙන්න පුළුවන්. ඒ කෘමි ඒවා සොයා බලලා ඒවට අවශ්‍ය කරන විදිහට ඒ කෘමි පාලනය කරගන්න ඕනේ. මේ විදිහට සකස් කරගත්තට පස්සේ ඔයගලන්ට නිරෝගිමත් ඇන්තූරියම් පැල ටිකක් හදාගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි මේ ගන්න මාධ්‍ය භාජන මේ හැම දෙයක්ම ගොඩාක් පිරිසිදුව ගන්න ඕනේ. මාධ්‍ය අනිවාර්යයෙන්ම කහට ඇරලා සකස් කරගන්න ඕනේ. වැලි ටික රොන් මඩයවල සකස් කරගන්න ඕනේ. ඒ වගේ හොඳින් නඩත්තු කරෝතින් මේ පැල හදාගන්න අමාරු නෑ. බොහොම පහසුයි. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එක බලලා යමක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ සුබයම උඩවැඩියා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.